කුටිකාවත්ත බැප්ටිස් දේවස්ථානය විසින් ඉදිරිපත් කරන ඉරිදුන දේව මෙහෙය. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනයේ නොහිඳින්නා වූ, ස්වාමින්ගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නා වූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැඳවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙක්ය. ඔහු දියලවල් ළඟ හිඳ වූ නියම කලට පල දෙන නොමෙලන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි. දුෂ්ටියෝ එසේ නොව සුළඟින් විසිර යන බොල් හා සමානය. එබැවින් දුෂ්ටියෝ විනිශ්චයයිද, පෞකාරයෝ ධර්මිෂ්ටයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය. මක්නිසාද? ස්වාමින් වහන්සේ ධර්මිෂ්ටයන්ගේ මාර්ගය දන්නාසේක. නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය. ස්වාමින්ගේ වචනයට ප්‍රශංසා වේවා. මාහිතවත් ප්‍රේමවන්තේනි, 2021 මැයි මස 16 වෙනි දින ස්වාමින් වහන්සේගේ ඔසවා ගැනීමේ මහිමත්වයට පත්වීම මෙනෙහි කරන්නා වූ ඉරුදින හැටියට දේව අභිමුඛයට පැමිණියා වූ ඔබ සියලු දෙනාම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි එක්ක ස්වාමින් වහන්සේ නමස්කාර කරමු. උන්වහන්සේට ඔබේ මගේ මුළු හදවත විවෘත කරමු. අප කළ සියලු පාපයන් ගැන උන්වහන්සේ ඉදිරියේ පශ්චාත්තාප වෙමු. සිතින් කයින් වචනෙන් කළ සියල්ල දේව අභිමුඛයේ තබමින් දේව කරුණාව ඉල්ලා අපි උන්වහන්සේ යදිමු.
අද දවසේ නියමිත වූ දේව වචනයට අපි හොංකන් දෙමු. පේරිතයන්ගේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 11 වෙනි පදය දක්වා. පේරිතයන්ගේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට 11 වෙනි පදය දක්වා. උන්වහන්සේ මේ කාරණා කී කල්ලි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුණකින් වැසි ඔවුන්ට නොපෙනී ගියේය. උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ගයේ දෙස ඕනෑ කමින් බලා සිටියේදී සුදු වස්ත්‍ර ඇඳා වූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලේ මනුෂ්‍යෙනි නුඹලා ස්වර්ගයේ දෙස බලවලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ ජේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීසේක. ස්වාමීන් වහන්සේගේ වචනයට ප්‍රශංසා වේවා. මහිතවත් ප්‍රේමවන්තේනි, අද දවස ඔබගේ මගේ ජීවිතවලට සුවිශේෂිත වූ දවසක් බවට පත්වෙනවා. ඒ මක් නිසාදයක්? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ජීවිතේ පුදා දවස් 40ක් පුරාවටම මහපොළොව තුළ සැරිසරමින් ගත කළ ජීවන ගමන අවසන් කොට උන්වහන්සේ ස්වර්ගීක මහිමයට පත්වීමේ දවස හැටියට පසුගිය 13 වෙනිදා අපි මෙනෙහි කරනු ලැබුවා. එනම් ජේසුස් වහන්සේව ස්වර්ගයට ඔසවා ගනු ලැබීම, ස්වර්ගාරෝහණය පසුගිය 13 වෙනිදාට යෙදී තිබු අතර තවත් දින 10කින් අපි ජේසුස් වහන්සේ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වැගිරීම අපි අත්දකින්නා වූ ක්‍රියාවලියට අපි ඇතුළත් වෙන්නට බලාපොරොත්තු සිටිනවා. පසුගිය දින කීපේ පුරාවටම මම ඔබට ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීමේ වැදගත්කම ගැන ඔබට මා දේව වචනය තුළින් මඟ පෙන්වූ ආකාරයෙන්ම විශේෂයෙන්ම මෙලව ජීවත් වෙන කිතුබැතියාට තවත් සුවිශේෂිත වූ කාරණයක් මේ ඔසවා ගැනීම තුළ මහිමයට පාත්‍ර වීම තුළින් අපි අද දවසේ මෙනෙහි කරන්නට යනවා. ඒ මක්නිසාදයක්? ජේසුස් වහන්සේගේ ඔසවා ගැනීම ගැන කල්පනා කරන විට, අපි කතා කරන විට අපට මේ පිළිබඳව තවත් අගනා බයිබල් පාඨයක් ශුද්ධ බයිබලය තුළින් ඔබට මට මුණ ගැසෙනවා. ඒ ඔබගේ මගේ ජීවිතේ ඉතා වැදගත් වූ බයිබල් පාඨයක් තිබෙන නිසා මම නැවතත් මේ මොහොතේදී එම පාඨය කියවන්නට සතුටු වෙනවා. අපි බලමු පළවෙනි තෙසලෝනික 4 පරිච්ඡේදයේ 17 පදේ කුමක්ද සඳහන් වෙන්නේ කියලා. පළවෙනි තෙසලෝනික 4 පරිච්ඡේදයේ 17 පදය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වෙන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව. මා හිතවත් ප්‍රේමවන්තිනි, මේ ඔසවා ගැනීම, ඇදගනු ලැබීම, එහෙම නැත්නම් ඔබවමාව ස්වර්ගයට කැඳවීම කිතුණුවාගේ ජීවිතයේ ඉතාම සුවිශේෂිත වූ කාර්යයක් තිබෙනවා. අපි තවත් දින 10කින් ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම තුළින් කිතුණු ජීවිතේ බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ ජීවන ගමන අවසන් කරන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබලා, කරුණාව ලැබලා, උන්වහන්සේගේ සත්‍යතාවයේ වචනය අනුගමනය කරමින් මේ ඔසවා ගැනීම, මේ ස්වර්ගයට කැඳවා ගැනීම ජීවිතය අත්දකින්නට බලාපොරොත්තු යන්නා වූ කිතුණු සංඝයක් පොසිටිනවා. මම එහෙම කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන ගමන ගැන අපි මෙනෙහි කරනවා නම් ප්‍රේමවන්තේනි, උන්වහන්සේ මෙලව ලදරුවෙක් හැටියට උපත ලබලා අවුරුදු 30 උන්වහන්සේගේ මහත් වූ දිව්‍ය වූ මෙහෙවර ආරම්භ කරලා කිසිදු පාපයක් නොමැති මනුෂ්‍ය පුත්‍රෙක් හැටියට මෙලව ජීවන ගමන ගමන් කොට උන්වහන්සේගේ ධර්මය ඔබට මට ජීවිතයේ සත්‍යතාවයේ ධර්මයට ඔබ මගේ ජීවිතේ කැඳවලා උන්වහන්සේ කුරුසිපත් වීමෙන් ජීවිතේ අවසන් කරන්නේ උන්වහන්සේ පූර්ණත්වයේ සැබෑ සත්‍යතාවයේ නිර්මල ජීවන ගමනක් උන්වහන්සේ ගත කළ හේයින්. ඒ නිසා උන්වහන්සේ කුරුසිපත් වීමෙන් පසුව උන්වහන්සේව එකවරම ස්වර්ගයට කැඳවා ගනු ලැබීමම නැත්තම් ඔසවා ගනු ලැබීම ස්වර්ගාරෝහණය සිදුවන්නේ උන්වහන්සේ පාප කැලලක් නොමැත්තා වූ ශුද්ධවන්ත පුත්‍රයෙකු නිසා. නමුත් උන්වහන්සේගේ අනුගාමිකයන් වෙන ඔබගේ මගේ ජීවිතය දෙස බැලුවාම ප්‍රේමවන්තේනි,
ජම්මික පාපයේ කරුණකටගෙන සාපලත් කම යන ඔබගේ මගේ ජීවිතේ අවසාන බලාපොරොත්තුව ඔබත් මාත් ස්වර්ගයට ඔසවා ගැනීමයි. අනේකයි පාවුල් තුමා මේ තෙසලෝනික වරුන්ට උගන්වනු ලැබුවේ. අපි විශේෂයෙන් මේ බයිබල් පාඨය දෙස ඔබ බැලුවොත් අප මෙලොවින් යම් කෙනෙක් සමුගන්නා විට මෙලව ජීවත් වෙන අය සැනසීම උදෙසා අපි මේ කරන කියවන බයිබල් පාඨයේ මේ 17 පදය විශේෂ දෙයක් වෙනවා. යුගාන්තය පුනරාගමණය ගැන මෙන්න කිතුබැතියට උගන්වන ස්ථානය. ලෝකයේ අවසානයේදී එහෙම නැත්නම් යුගාන්තයේදී පුනරාගමනයේදී ඔබව මාව ඔසවා ගැනීම සිදුවෙන බව, නැත්නම් කිතුණු සභාව ඔසවා ගැනීම සිදුවෙන බව සුදු පාවුල්තුමා කියන්නේ. අපි තවත් දින 10කින් මෙනෙහි කරන්ට යන ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි ජීවත්ව නිර්මල ජීවිත ගත කරන ස්ථානවලට ඔබේ මගේ ජීවිතේ පැමිණියොත් විතරයි. එහෙම නොවුනොත් ඔබත් මාත් මේ ඔසවා ගැනීම අත් නොදකින අයවලුන් බවට පත් වෙනවා. හැබැයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධත්වයෙන් ගමන් කළ නිසා උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගැනීමෙන් මහිමයට පත්වීම, උන්වහන්සේගේ ජීවිතයේ පූර්ණත්වයට පත්වීම, මනුෂ්‍ය ජීවිතයේ සම්පූර්ණ කිරීම පරිසමාප්තිය අපි මේ ස්ථානයේදී අත්දකිනවා ප්‍රේමවන්තේනි. එහෙමනම් අද ඔබගේ මගේ ජීවිතයේ වැදගත් වෙන්නේ ශුද්ධාත්ම වැගිරීම තුළින් ශුද්ධවන්ත ජීවිතයක් ගත කර ඔසවා ගැනීම අත්දකින කිතුබැතියෙක් වීමයි ඔබේ මගේ බලාපොරොත්තුව, නැත්තම් කිතුණු දිවියේ අවසානයේ බවට පත් වෙලා තිබෙන්නේ. අපි ඒ තා දුරට යන්නට සමාර්ථ වෙච්ච ජීවිත ඇති කරගන්නට අපි ශුද්ධ වූ බයිබලය තුළින් තව චරිත කීපයකින් අපි මේ මොහොතේදී පන්නරය ලැබමු. අපිට බයිබලයේ මුණ ගැහෙනවා මේ ස්වර්ගයට ඔසවා ගැනීම, එම නැත්තම් ස්වර්ගයට පිවිසීම බයිබලයේ ස්ථාන කීපයක ඉතාම දුර්ලභ ලෙස සඳහන් කරනු ලබනවා. ශුද්ධ වූ බයිබලයේ අපිට මුණ ගැහෙනවා පළමු කොටම යාකොබ් ජීවිතේ මේ ස්වර්ගයට නැගීම ඔසවා ගැනීම අත්දකින ස්ථානයක් තමයි බෙතෙල් කියන්නේ. පරණ ගිවිසුම තුළ අපට හම්බෙන යාකොබ් තුමාගේ ජීවිතේ ඔහු එක්තරා ස්ථානයකට එනවා තමයි බෙතෙල්. මේ බෙතෙල්ට වලට පැමිණි විට ඔහු දර්ශනයක් දකිනවා රාත්‍රියේ. එනම් ස්වර්ගයේ සිට පොළවට ඉනිමගක්ද, ඒ ඉනිමගේ නගින බහින දේව දූතයන්ද ඔහු දකිනවා. මේන් අදහස් කරනු ලැබුවේ දෙවියන් වහන්සේගේ ස්වර්ගාරෝහණය, නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයේ පළවෙනි රූපකේ හැටියට අපිට මේක අත්දකින්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහන් වෙන උප්පත්ති පොතේ 28 පරිච්ඡේදයේ 12 පදේ. ඉන් අනතුරු අපිට මුණ ගැහෙන දෙවන රූපකේ වෙන්ට යන්නේ ප්‍රේමවන්තේනි වීරාවලිය, එහෙම නැත්නම් විනිශ්චකාරවරයාගේ පොතේ 13 පරිච්ඡේදයේ 19-20 පදවල බලද්දී මානෝවා කියන මිනිස්සේ සහ ඔහුගේ භාර්යාව සහ මේ මිනිස්සයෝ අපට මුණ ගැහෙනවා. ඔවුන්ගේ ජීවිතේ ඔවුන් විවාහක පුරුෂයෙක් භාර්යාවක් වුවත් ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. ඒ නිසා ඔවුන් දරුවන් නොලැබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඉතාම ධර්මිෂ්ඨ ලෙස හැසිරෙමින් ජීවත් වෙමින් ඉන්න විට එක් දවසකදී ස්වාමීන් වහන්සේගේ දූතෙක් පැමිණ ඔවුන්ට කියනවා නුඹලාට දරුවෙක් ලැබෙන්න යනවා. ඒ නිසා මේ ස්ත්‍රියට කියනවා නුඹ මුද්‍රික වැලින් ගන්නාලද කිසිදු පානයක්, එහෙම නැත්නම් සැරබීමක් කිසිම දෙයක් පානය කරන්න එපා. මක් නිසාද? නුඹට උපදින්ට යන දරුවා නසරීයේ, නුඹට උපදින්ට යන දරුවා දෙවියන් වහන්සේගේ කැඳවීමලත් විශේෂිත වූ පුද්ගලෙක් බව දෙවියන් වහන්සේ හඟවා දෙනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ දූතයා පෙන්වනවා. ඒ නිසා කියනවා මේ දෙවියන් වහන්සේ තෝරා කැඳවා දෙන්ට යන මේ ජීවිතේ නිසා නුඹලා ශුද්ධව ජීවත් වෙන්න ඕනි කියලා. මෙන්න මේ කතාන්දරය අවබෝධ කරගන්නට, එහෙම නැත්නම් දරාගන්නට, තේරුම් ගන්නට නොහැකි වෙච්ච මානෝවාගේ භාර්යාව ඔහුට ගිහිල්ලා කියනවා මෙන්න මිනිස්සෙක් මෙහෙම ඇවිත් මට දවසක් හිතේදී දර්ශනය වෙලා කිව්වයි කියලා. නැවත මේ මානෝවා දෙවියන් වහන්සේට කන්ලව කරනවා, ස්වාමිනි මෙහෙම ප්‍රකාශනයක් මගේ භාර්යාවට සිදු වෙලා තියෙනවා, ඒ කිව්ව මිනිස්සයා නැවත අපට මුණ ගැස්වන්න. මෙන්න දවසක් නැවත මේ දූතයා ඔවුන් ඉදිරියේ පෙනී සිටිනවා. මේ පෙනී සිටි අවස්ථාවේදී කියනවා මෙන්න නුඹට දරුවෙක් ලැබෙන්න යනවා, ඒ නිසා කිසිදු මුද්‍රික වැලේ දෙයක් අනුභව කරන්නට එපා, නුඹ ශුද්ධව ඉන්න, අපවිත්‍ර වෙන්න එපා කියලා ඈට දෙවියන් වහන්සේගේ දූතයා කියනු ලබනවා. ඔවුන් දැනගෙන හිටියේ නෑ මේ ස්වාමීන් වහන්සේගේ දූතයා බව. ඊළඟට මෙම යුවල කියනවා අනේ මොහොතක් නතර වෙලා අප සමග ආහාර වේලක් අරගෙන යන්න කියලා. නමුත් දූතයා කියනවා මට ඉන්නට අවස්ථාවක් නැහැ, නුඹ පිළියෙල කරත්
මට ඒව අනුභව කරන්න අවසරයක් නැහැ කියලා. නමුත් ඔවුන් මේ එලුපැටියෙක් රැගෙන විත් ව්‍යංජනයක් හදලා ස්වාමින් වහන්සේගේ දූතයාට මේ මිනිස්යාට පූජාසනේ මත තබලා ඒ පූජා කරන විටම ඒන් ඉහළට නැගුණු ගිනිදැල් මැදින් මෙම දූතයා ස්වර්ගයට නැගී යන දර්ශනය මෙම මානව සහ ඔහුගේ භාර්යාව දකිනවා. වෙන අපිට මේ ස්වර්ගයට ඔසවා ගැනීමේ තිබෙන රූපක තුන්වෙනි රූපකයේ තමයි ප්‍රේමවන්තේනි. ඒනොග්ගේ ජීවිතය අපට මුණ ගැහෙනවා බයිබලයේ උප්පත්ති පොතේ 5 පරිච්ඡේදයේ 21 සිට 24 පදවලද. මේ ඒනොග් කියන මිනිසයා දෙවියන් වහන්සේ සමග හැසුරුන නිසා ස්වාමින් වහන්සේ ස්වභාවික මරණයක් අත් නොදැක ඔසවාගත්තා වූ මිනිසෙක් හැටියට දෙවියන් වහන්සේ අපට පෙන්눔 කරනවා, එළිදරව් කරනු ලබනවා. මේ ජීවිතයේ විශේෂත්වය ඔහු ධර්මිෂ්ඨෙක් වුණා. ඔහු දෙවියන් වහන්සේ සමග හැසිරෙනු ලැබුවා. ඒ නිසා ඔහුව දෙවියන් වහන්සේ මෙලව ජීවිතයේ ඔසවා ගන්නු ලැබුවා. ඉන් අනතුරු අපි දකින්නේ එලියාගේ ජීවිතයේ දෙවනි රාජාවලිය දෙවනි පරිච්ඡේදයේ 11 12 පදවල එලියා දිවසිවරයාගේ ජීවිතය අපට මුණ ගැහෙනවා ස්වාමින් වහන්සේ විසින් ඔසවා ගන්නු ලබනවා. ඉතින් ප්‍රේමවන්තයනි, මේ ගැන අපි මෙනෙහි කරන විට මේ ස්වර්ගයට ඔසවා ගැනීම කිතුණු ජීවිතයේ කොතරම් වැදගත් වෙනවද? අපේ අවසාන බලාපොරොත්තුව ගැන අපි කල්පනා කරනවා නම්, කතා කරනවා නම්, ඒ අවසාන බලාපොරොත්තුව තමයි මෙලව ජීවිතෙන් ස්වර්ගයට කැඳවා ගැනීමයි අපගේ අවසාන බලාපොරොත්තුව. මේ පිළිබඳව නව ගිවිසුමේ අපට මුණගැහෙන එකම ස්ථානය ශුද්ධ ලූක්තුමා විසින් සඳහන් කරන ක්‍රියාපොතේ සහ ලූක් සුභාරංචියේ පමණක් සඳහන් වෙන මේ ඔසවා ගැනීමේ සිද්ධාන්තය මම ඔබට පෙර කියවුන ලැබුවා. මේ සිදුවීම ශුද්ධ පාවල්තුමා අනුමත කරමින් ඔහුගේ ලිපිවල මේ පිළිබඳව සඳහනක් කරනවා. ඒ කාරණ කොටගෙන තමයි තෙසලෝනික සභාවට ශුද්ධ පාවල්තුමා කියන්නේ, නුඹලාගේ අවසාන බලාපොරොත්තු ඔසවා ගැනීම, ඒ ඔසවා ගැනීමට නුඹලාගේ ජීවිතේ සූදානම්ව සිටින්නයි කියලා. ඒ කාරණ කොටගෙන අපි දකිනවා ප්‍රේමවන්තේනි, මේ ඔසවා ගැනීම කිතුබැතියාගේ ජීවිතේ ඉතාම වැදගත්. අපි මහා ඛේද වාචකයකට ලක් වෙන කාල වකවානුවකට අපි පැමිණ සිටිනවා. මෙය බැලුවෝ දවස්පතා දවස්පතා ලෝකයේ අවසානයේ දකින සලකුණු අප වටා පහළ වෙමින් පවතිනවා. මෙවැනි දුක්ඛිත වේදනාත්මක ලෝකේ පීඩාකාරී ජන සමාජයක අපි ගමන් කරන විට කිතුබැතියාගේ අවසාන බලාපොරොත්තුෙහි අපි පවතිනවාද යන්න ක්‍රිස්තුස් වහන්සේගේ ඔසවා ගැනීම සිහිපත් කරන, මහිමයට පත්වීම සිහිපත් කරන මෙවැනි ඉරු දිනක ඔබේ මගේ ජීවිතයේ අභ්‍යන්තරයෙන් විමසා බැලීම හරිම වැදගත් වූ කාර්යයක් ඇටියටයි අද දවසේ ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනු ලබන්නේ. ඒ නිසා මා හිතවත් ප්‍රේමවන්තේනි, අපි කල්පනා කරමු ජේසු තුමන්ගේ ස්වර්ගාරෝහණය තුලින් ස්වර්ගයට කැඳවීම ඔසවා ගැනීම තුලින් අද ඔබගේ මගේ ජීවිතයට ස්වාමීන් වහන්සේ දෙන පණිවිඩය කුමක්ද කියලා. ජේසුස් වහන්සේ පාපයෙන් තොර ශුද්ධ ජීවිතයක් ගත කළ බැවින් උන්වහන්සේ දෙවියන් වහන්සේ කරුණාකරන මහිමයට පත් කරමින් ස්වර්ගයට ඔසවා ගනු ලැබුවා. ස්වර්ගීක මැවීමේ ක්‍රියාවලියේ එම නැත්තම් දෙවියන් වහන්සේගේ සැලසුමේ ඔබට මට හිමි වී තිබුණ මේ ස්වර්ගීක ජීවිතය නැවත උදා කර ගන්නට නම් සුදහත්නන් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ මගේ ජීවිත පවිත්‍ර කොට සත්‍යතාවේ ආත්මයන් කරුණ කොටගෙන ඔබත් මාත් මේ ඔසවා ගැනීම අත්දකින්ට බලාපොරොත්තු වෙච්ච කිතුබැතියන්ව ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ විශ්වාසයට, ඒ බලාපොරොත්තුවට, ඒ කැඳවීමට ඇතුල් වෙන්නට අපි ගමන් කරන කිතුබැතියන් වීම ඉතා වැදගත් නිසායි මේ තෙසලෝනික යවුන් පත්‍රයේදී පාවුල්තුමා භෞතික මරණය අත්දකින මනුෂ්‍යයාට කියන්නේ, නුඹලා මෙලව ජීවිතය ගැන දුක් වෙන්න එපා, වේදනාවට පත් වෙන්න එපා. ස්වාමින් වහන්සේ නුඹලා ඔසවා ගැනීමේ ක්‍රියාවලිය ගැළවීමේ මෙහෙවර උන්වහන්සේ සූදානම් කර තිබෙනවා. ඒ බලාපොරොත්තුවෙන් පොරබදිමින් ශුද්ධ ජීවිතයක් ගත කරන්නට ඔබව මාව කැඳවලා තිබෙනවා ප්‍රේමවන්තේනි. මේ ගමනේදී අපේ ජීවිත ස්වාමින් වහන්සේ සමග ගමන් කිරීම, හැසිරීම, උන්වහන්සේ අත්දැකීම, ශුද්ධත්වයේ ජීවිතයක අපි පිවිසීම ඉතාම වටිනා වූ කාර්යයක් වෙන්නේ. උන්වහන්සේගේ පුනරා ගමනේදී
ලූක් තුමා කියන ආකාරයෙන් නැවත ඒ ගිය යේසුස් වහන්සේ මෙලවට පැමිණ ඔබත් මාත් හොරණෑව පිමින කල ඔසවන්නට උන්වහන්සේ පැමිණෙන විට අපි සූදානමින් සිටීම සහ ඒ ශුද්ධත්වයේ ජීවිත ඇතිව ගමන් කිරීම සුද්ධාත්මන වහන්සේගේ දීමනා කරුණ කොටගෙන උන්වහන්සේගේ ඵලයන් කරුණ කොටගෙන පවිත්‍ර වෙච්ච ජීවිත ගත කිරීම ඔබගේ මගේ ජීවිතයේ ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි, අපේ වචන ගැන, අපේ හැසිරීම ගැන, අපේ ක්‍රියාව ගැන, අපේ සිතුම් පැතුම් ගැන අපි මේ උදෑසන විමසමු. ඒවා අපි පවිත්‍ර කරගනිමු. ඒවා අපේ ජීවිතවල තිබෙන ගැළවීමේ, ජීවනය ලැබීමේ තිබෙන බාධානම් ඒවා අපි ජීවිතයෙන් ඉවත් කරගත්ත ජීවිත බවට, කිතුනුවන් බවට අපි පත්වෙන්නට වෙරදරමු. උන්වහන්සේ පැහැදිලිව දිවිතිය කතාව 30 පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලිව මේ ගැන අපට කියලා දෙනවා. 30 පරිච්ඡේදයේ මේ ඔසවා ගැනීමට ඔබමා සූදානමින් මිදීමේ ගමනේදී යා යුතු බව අපි මේ පදය තුළින් අපි අද දවසේ උන්වහන්සේගේ වචනේ නිවැරදිව දකිමින් අපි උන්වහන්සේ වෙත ළඟා වෙමු. අපි දකිනවා මේ 11-12 කියන පදවල 30 පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලි කරන අද මා විසින් ඔබට අණ කරන මේ ආඥාව ඔබට අමාරු වැඩි වූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොව අප විසින් මේ පවත්වන්නන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී එය අපට ගෙනත් අපට ප්‍රකාශ කරන්නේ කවරද්දැයි ඔබ විසින් අසන්ට ඕනෑව හැටියට ස්වර්ගයේ තිබෙනවා නොවේද? මේ ස්වර්ගයෙන් ඔබට ලැබුණ, මට ලැබුණ මේ අනගී අවස්ථාව නැවත ස්වර්ගික ජීවිතයක් ගත කරන්නට, ඒ ඔසවා ගැනීම අත්දකින්ට ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් මේ සියලු දෙනාටත් ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. Oh.
දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ ජීවනයක් දකින්නට අපි එකිනෙකා කැඳෙවුව මැනව. ඒ ස්වර්ගීක කැඳවීම මුළු විශ්වයක් ඇටියට කිතුම ශාසනයක් ඇටියට ඔබ වහන්සේගේ සරණ යන්නට එකඟ වූ දරු කැලක් ඇටියට අපි සියලු දෙනාට අත්දකින්නට පිහිටුව මැනව. එලෙස ආයිදිමින් අප මුළු විශ්වීය ජනතාව බාර කරමින් මේ කාලය තුළ දුක් ගාවිනාවන් තුළ යන ගෝලීය මසංගදයට ගොදුරුව සිටින රාජ්‍යන් තුල කැළඹීම් වලට පත් වුණා වූ විවිධ ස්ථානවල ජීවිත අසරණත්වයට පත් වූ සිටින හැම ජීවිතයක් ඔසවන අතර ඒ හැම කෙනෙක්ගේම ජීවිත සැබෑ ස්වර්ගික ජීවන ගමන අත්දැකීමින් ඒ මහිමයට පත් වෙන ඔසවා ගැනීම අත්දැකීමින් ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය අනුග්‍රහයක් දකින්නට පිහිට ඉල්ලමින් අපි එකිනෙකා බාරවන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. දැන් පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේද පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද සුදහත්මනන් වහන්සේගේ සැනසිල්ල හා සමාදානය අප සියලු දෙනා සමගද ලෝකවාසී සියලු දෙනා සමගද සදාකාලයෙන් සදාකාලයට පවතිවා. ආමේන්.